ඌරෙක් ඌර කනවා දැකලා තියෙනවද නැහැ සෝරි සෝරි රයිට් ඉතින් කොහොමද අද අපි ගියා මන්නාර් එක පැත්තේ ඉතින් මේ FB එක පුරාවට තියෙන ඔයාලා දන්න සුපිරි තැනක් ඉතින් මටත් හිතුණා එදන්ට යන්න මොකද මම මීට කලින් ගිහිල්ලා නැහැ ඒක නිසා අද අපි දෙන්න කිව්වේ මෙන්න මේ මෙයාත් ඉන්නවා ඉතින් දෙන්නම ගිහිල්ලා ගත්තා මන්නාර් එකෙන් මොනවා කියලාද ඔයාලා හිතන්නේ ඉතින් අපි ගත්තේ මෙන්න මේක මේ තියෙන ටක්කටක්කරා ඉතින් පෝකුත්තුව තමයි අද ට්‍රයි කරන්නේ මන්නාර් එකේ මගේ සුපුරුදු ලෑල්ල තියෙනවා මේ හැඳිලි එකත් අලුතෙන් ගත්තේ අපි මේ ලස්සනයි නේද පොඩ්ඩක් පොඩි ලුක් එකක් තියෙනවානේ මේ ලස්සනට ගත්තේ ඉතින් මේ මේ තියෙන්නේ මන්නාර් එකේ රෙගියුලර් පෝෂන් හතරක් දෙනවා කිව්වා ඒගොල්ලෝ ඒක 1500යි ඉතින් පෝකුත්තුව තමයි ගත්තේ මොකද පෝකුත්තුව මේ ට්‍රයි කරන්න හිතුණා පෝක් ලවර්ස්ලාට ඉතින් වැඩි කතා ඕනේ ඇත්තම කතාව මේක මේ පොඩ්ඩක් සුපිරි බරක් තියෙනවා වේට් එක හොඳයි ඉතින් මේ බලමු මොකද එයාලා කිව්වේ රෙගියුලර් පෝෂන් හතරක් තමයි මේ 1500ට දෙන්නේ කියලා. ඉතින් අද බලමු මේක දිග ඇරලා කොහොමද කියලා. මේ දිග අරින්න බලන්න. තතරතරා. ඉතින් බලමු මේ මොකද උපදූප හොයන්න එපා මේක හොඳයිද නරකයිද එන්න මේ විදියට තමයි එන්නේ එන්න මෙහෙම තමයි තියෙන්නේ මේ පොඩි තියෙනවානේ මේ චිලි පේස්ට් තියෙනවා මෙන්න මේ විදියට චිලි පේස්ට් දීලා තියෙනවා මේක මොකද්ද සෝස් එකක් වගේ සෝස් එකක් තියෙනවා ඉතින් මේ විදියට තමයි තියෙන්නේ මේ අන්න දිග ඇරියා වව් මම හිතන ඕලන්න පේනම ඇති මෙතනට අවුව ටිකක් වැටෙනවා ඔන්න ළඟටම දුන්නොත් මෙන්න මේ විදියට තමයි තියෙන්නේ right ඔන්න මෙහෙම එකක් තමයි තියෙන්නේ මේ ලන්ච් ඉට් යත එක මොකද බොක්ස් එක කඩා ගත්තොත් එහෙම අපිට මේ අපි දෙන්න කඩු උනේ පොඩ්ඩක් පොඩ්ඩක් shape එකේ ගලවගෙන මෙන්න මේ විදියට තමයි තියෙන්නේ pork lovers ලට මේ පෝක් එහෙම නම් තියෙනවා පේන්නම තියෙනවා ආයි සුපිරි පරි ඉතිරෙන්න තියෙනවා ආයි සුපිරි කාලා බලමු මේකේ රස බැලූ බැල්මට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ක්ලෝස් අප් එකක් දුන්නොත් මේ පට්ට ගහක් තියෙනවා මේ ලස්සන ගහක් මේ පිටිපස්සෙන් පේන මේක හෙවණල් වලට එන්නේ ඉතින් සුපිරියට තියෙනවා නේ පෝෂන් එක සාමාන්‍යයෙන් ඔයගේ ඇඟේ ගන්න තියෙනවා නේ ඒක ගන්නට තියෙනවා මේ පොගුත් හොඳට පේනවා ඇත්තම කතාව අපි තාම රස බැලුවේ නෑ රත්තරන් දාලා තියෙනවා පේනවා රත්තරන් කිව්වේ කැරට් මොකද කැරට් මේ දවස්වල රත්තරන් වගේනේ රත්තරන් එහෙම මෙහෙම දාලා තියෙනවා ඇත්තම රත්තරන් තියෙනවා කියලා තුනන ඇත්තම කතාව ඉතින් රත්තරන් තියෙනවා මේ දින පොක් පොක් නම් සුපිරි කෑලි තියෙනවා මේ දැන් හැමතැනම පොක් තියෙනවා මේ පොක් ලවර්ස් ලට මම රහබල්ලා කියන්න මේකට යන්න ඕනේ දෙපාද කියලා මේ මාරු විදියට පෝක් තියෙන මේ තෙල් කෑලි අස්ස ඉතිරේ නැත තෙල් කෑලි ඉතින් මේ තෙල් කෑලි එහෙම තියෙනවා මඹාන්ට නේ තියෙනවා මොනවද මේවට කියන්නේ ලීක්ස් තියෙනවා ලීක්ස් තියෙනවා මේ හැමදේම එක ඉතින් තියෙනවා බලමු මේකේ රහ අපි කාලා ඉක්මනට කමු මොකද ඉන්න බෑ ඉතින් රයිට් දැන් කන්න තමයි යන්නේ මේ මගේ හැන්ද මොකද්ද මේ ඔය මගේ හැන්ද මේක නෑ ඔකද මේක ලොකුයි වගේ පොඩ්ඩක් නෑ අවුල නෑ ඉතින් දැන් කාලා බලමු මුලින්ම හොදි නැතුව ගමු හොදි සෝස් මොකුත් නැතුව කන්න මේ ආයි මොකද ඉතින් දැන් පෝක් කෑල්ලක් කමු නේද අන්න සුපිරි පෝක් කොත්තු මේක 1500යි උනේ මං ගත්තේ
තලවතුගොඩ එකෙන්. මොකද මට එතන ළඟයි කාඩ් පේමන්ට් තියෙනවා. මට මේක ඕඩර් එක දාලා විනාඩි 10න් දුන්නා. ඒකළු කිව්වා විනාඩි 20ක් විතර යනවා කියලා. හැබැයි විනාඩි 10න් පටස් ගාලා දුන්නානේ. ඔව්. විනාඩි 10න් මේ අපිට මේක දුන්නා. පට ගාලා දුන්නා විනාඩි 10න්. ඉතින් ඒක නිසා රහය අතරම විනාඩි 10න් දුන්නා පට ගාලා. දැන් ජිලිබේස් දාන්න. අපි දැන් ජිලිබේසුත් දානවා මෙයා. මොකින්? සුපිරියාමේ. පොටන්නේ දෙන්නට වඩා අනුබෝ. මේ බිල් උඩට යනවා. දෙන්නට වඩා කන්න පුළුවන්. මෙහෙමයි. මේ පෝකුත් තියෙනවා අම්බාන්ට. පෝක් තියෙනවා සුපිරියට මේ. සුපිරි පරි ඉතිරෙන්න සුපිරි පරි කන්න තියෙනවා. අර්ථනම රහයි 1500ට මම හිතන්නේ පෝෂන් එකත් හොඳයි. අනික පෝක් සුපිරියට දාන පෝක් කොත්තුවේ පෝක් නන්ද වැඩක් නැහැ. හරින්නේ චීස් කොත්තුවේ චීස් නැත්නම් වැඩක් නැහැ නේ. ඒක නිසා මේගොල්ලන්ගේ චීස් කොත්තුත් තියෙනවා. ඒක ට්‍රයි කරලා බලමු. මේ මොකද මම මේගොල්ලන්ගේ කාලාම තිබ්බේ නැහැ කොත්තු. මොකද ගොඩාක් FB එකේ මම දැක්ක මේ යනවා කියලා. ඒක නිසා අපි දෙන්නට යුතුනේ අද බ්ලොග් එක මේක කරන්න නේ. සුපිරි මේ කොත් මේ ඕ ඕ පෝක් නම් පෝක් මේ මේ පෝක් සුපිරි පෝක් ටිකක් තියන්නේ ඈ. අට පෝක් ටිකක් තියන්නේ නේ. මොකදද බහල් මම ඇත්තරම පෝක් කැලි දාලා තියෙනවා. මේ පාඩු නැද්ද දන්නේ නැහැ. හැබැයි සුපිරියට දීලා තියෙන 1500. සෝස් ටික දාගමුද? මම මෙච්චරලා චිලි පෙස් දාලා තමයි සෝස් චුට්ටක් දාමු. සෝස් එක නේ හොදියට තක්කද? අර හොද්ද වගේ සෝස් එක නේ. හරි. හොද්ද වගේ සෝස් එක තියෙනේ ඕලංගිවි. හොද්ද වගේ සෝස් එකක් තියෙන මේ ඉරව්ව මෙතනට වැටෙනවා. ඒක අවුල. තමයි තියෙන්නේ. නැහැ ඒක නෑ. හොද්ද බබ. අනික මේ කොත්තුව පොඩ්ඩක් අර මේ පොඩ්ඩක් අඳුරු පාටට තියෙන්නේ නේ. හ්ම්. එනිසා අර අනික කොච්චි සෝස් එකක්ද? හ්ම්. නේ. කොච්චි සෝස් එකක්ද? හ්ම්. නෑ කොච්චි සෝස් එකක් වගේ තියෙන්නේ හින් එක. මොකද? ආව මාර ගතියක්. ඉතින් මේ කොත්තුව නම් සුපිරි. ඊළඟට මේගොල්ලන් චීස් කොත්තුවත් මම ට්‍රයි කරනවා. ඇත්තටම හොඳයිනේ. ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ ඕගොල්ලෝ යනවා නම් අනිවාර්යෙන් යන්න. මොකද මේගොල්ලෝ 11 ඉඳන් ඕපන් කරලා තියෙන්නේ. දවල් 3ක් කොත්තු ගන්න පුළුවන්. කියන්න වරදක් නැහැ මන්නම් රසයි. මේ මොකද මේගොල්ලෝ ගොඩක් FB එකෙන් තමයි ප්‍රොමෝට් උනේ. FB page එක හරහා මේගොල්ලන්ගේ මේගොල්ලෝ ප්‍රොමෝට් උනා. ඒක නිසාමයි මම දැනගත්තේ සහ මේ මට කන්න යුතුනේ. ඕ පෝක් ලවර්ස් වලට යනවා නම් යන්න සුපිරි දන තමයි මේ මන්නාර්. පෝක් මාළුද? මම පාළු නේද? හන්දෙන් හන්දර පෝක් තියෙනවා. මං කාපු හැම කඩේම පෝක් කාලේ තිබ්බා. මන්නාර ගිය අය බිස්කුව. මෙච්චරද? මාර ඔක්කියක් තියෙනවා. ඒ වගේම කොත්තුවක් ගොඩක් තියෙනවා. හොඳ වේට් එකක් තියෙනවා. බයික් එකක් යනවා ගණන් ගන්න එපා. වෙට්ටයක් තියෙනවා නේ. අර රෙගුලර් පෝෂන් අතර ඇත්තටම තියෙනවා මේ. ඔකේ තියෙනවා.
කනවද? මන්නා කන්න බෑ ඇත්තට. සැරයි රසයි. අනික මේ සැරේම පොඩක් තියෙන කොච්චි දාලා තියෙන කොච්චි රහක් වෙනවා. සැර දාලා තියෙන හොඳට සැර කන අයටත් කන්න පුළුවන්. පොඩි පාටියට ආතල්ලේකට එහෙම මරු කොල්ල සෙට් එකට එහෙම සුපිරි ඔත්තුව තමයි මේක ඈ මම ඉතින් මම හිතනවා අද වීඩියෝ එක වලට රස විඳින්න ඇති ගොඩක් අනිවාර්යෙන්ම විශේෂයෙන් පෝක් ලවර්ස්ලා ඉතින් ඒක නිසා අනිවාර්යෙන් channel එක subscribe කරන්න share කරන්න like කරන්න මොකද subscribers 1000 ගැහුවා. ඉතින් ගොඩක් සතුටුයි ඒක උංගලන්ගේ support එක නිසා. ඉතින් බලන subscribe කරලා නැති කෙනෙක් ඉන්නවනම් අලුත් කෙනෙක් නම් පරණ videos බලන්න ඒ වගේම අනිවාර්යෙන් subscribe කරන්න. මම හිතනවා මම recommend කරන දේ නම් Mannār. ඒ නිසා යන්න pork කොත්තු try කරන්න. අපි Mannār එකේ තව rice එක කොත්තු cheese කොත්තු අනිවාර්යෙන් try කරලා බලමු. මොකද මට try කරලා බලන්න හිතුණා. මොකද ඒ තරම් රහයි. පෝකුත් තියෙන අම් බානට පෝක් ලවර්ස් ලාට සුපිරි කොත්තුවා. ඒක නිසා අතර ගිහිල්ලා එනවා වීඩියෝ එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ රස විඳින්න ඇති අනිවාර්යෙන් කමෙන්ට් කරන්න කාපුවේ ඉන්නවනම් කමෙන්ට් කරන්න බලලා කන අය අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේක මගේ අදහස්. ඉතින් කිසිම බ්‍රෑන්ඩ් නේම් එකකට මේ ප්‍රොමෝට් කරන්නේ නැහැ. මේක මගේ අදහසක්. ඉතින් ඔයගොල්ලොත් කාලා හරි නැත්නම් ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් අතර ගිහිල්ලා එනවා සුබ දවසක් කියන්න. හරි එනා ඉතින් යක් කියන ඌරේ කූර කනවා දැකලා තියෙනවද නෑ why are you running why are you running sorry sorry මේ හරි එනා අපි ගිහිල්ලා එන්න ලයිෆ් මචං අන්න ඉතින් මේ වැඩි නැද්දානේ වැඩි ඈ වැඩි ගන්න බෑ එකම එනවා ඊත් දස් පන්සිට පාඩු නෑ යන්නේ යන්නේ පාඩු නැහැ නේද? ඈ? හා. මම දැක්කම මෙහෙම.